කොහොමද යාළුවනේ අදත් ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා සිංහල මෙමරුවේ YouTube channel එකට අද මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ Girl in the Box කියන 2016 නිකුත් වන ඉංග්‍රීසි මූවි එක මුලින්ම කියන්න ඕනේ මේක ඇත්තම කතාවක් පදනම් කරගෙන නිර්මාණය වුණු ෆිල්ම් එකක් ගෑනු ළමෙක්ව පැහැරගෙන ගිහිල්ලා අවුරුදු 7ක්ම පෙට්ටියක හිර කරගෙන හිටපු සිද්ධියක් ගැන තමයි මේකේ කතාව වෙන්නේ ඉතින් මූවි එකට යන්න කලින් වෙනදා විදියටම මතක් කරනවා වීඩියෝ එක ඉවරන කල්ම බලලා අන්තිමට ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඒ වගේම තමයි තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරපු නැති කවුරු හරි ඉන්නවා නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි මූවි එකට යමු. ෆිල්ම් එක පටන් ගන්නවා අපිට පෙන්නනවා කැමරන් ජෙනිස් කියන කපල් එක. දෙන්නම මේ වෙලාවේ මල සිරුරක් අරගෙන ඇවිල්ලා වල දානවා. ජෙනිස් නම් දැන් හොඳටම බය වෙලා. ඒත් කැමරන් එයාට පැහැදිලි කරලා දෙනවා ඔයා මේකට බය වෙන්න එපා හැම දෙයක්ම එයා බලා ගන්නම් කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ පාරක් අයිනට වෙලා බලාගෙන ඉන්න කොලින් කියන ලස්සන ගෑනු ළමයාව. එයා මෙහෙම බලාගෙන ඉන්නේ ටැක්සියක් එනකල්. දැන් අර කලින් පෙන්නපු කැමරන් ජෙනින් දෙන්න මෙතනින් යද්දී කොලින්ව දැකලා එයාලා කායක එතන නතර කරනවා. ඊට පස්සේ කොලින් දෙන්නගෙන් අහනවා ටවුන් එකට යනකල් එයාටත් කායකේ යන්න පුළුවන්ද කියලා. ඉතින් අර දෙන්නට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. දැන් කොලින්වත් කායකට දාගෙන එතනින් යන්න පිටත් වෙනවා. ඒ අතරේ කපල් එක මෙයාගෙන් අහනවා ඔයා කොහෙ ඉඳලා දෙන්නේ? දැන් මේ කොහෙටද යන්නේ වගේ විස්තර. කොලින් කියන්නේ අද එයාගේ යාළුවෙක්ගේ උපන්දිනයක් තියෙනවා. ඉතින් ඒ හින්දා එයාව පුදුම කරන්න යාළුවයා ගෙදරට තමයි මේ විදිහට යන්නේ කියලා. මේක දැනගත්තට පස්සේ කැමරන්ට නම් ගොඩක් සතුටුයි. මොකද කොලින් මේ වගේ ගමනක් ආවා කියලා එයා කාටවත්ම කියලා නැහැ. මේකත් එක්ක කැමරන් දැන් කල්පනා කරනවා කොලින්ව පැහැරගන්න. ඉතින් මෙයාලා මේ විදිහට ගොඩක් දුර ආවට පස්සේ එක පෙට්‍රල් ෂෙඩ් එකක් ළඟ වාහනේ නතර කරනවා. ඒත් එක්කම කොලින් බාත්รูම් එකට ගිහිල්ලා නම් කියලා එතනින් යනවා. හැබැයි එයා ආවහ වෙද්දී දකින්නවා මෙයාලා කායකේ ඩිකියේ ටිකක් ලොකු බොක්ස් එකක් තියෙනවා. ඒත් එයා ඒක වැඩි ගණන් ගන්න නැහැ. ඒ ගැන අර දෙන්නගේ මුකුත්ම අහන්න යන්නේත් නැහැ. මේ විදිහට කට්ටිය ටික දුරක් යද්දී ජෙනිස් කොලින්ට කියනවා මේ හරිය ලස්සන view එකක් බලන්න තියෙනවා කියලා. ඒ වගේම එයා කියනවා එයාලා දෙන්න මේ ගමන ආවෙත් මේ view එක බලන්නමයි. ඉතින් ඒකත් බලාගෙන මෙයාලා ගමන යන් කියලා. කොලින්ට නම් මේ ගැන කිසිම සැකයක් ඇති වුණේ නැහැ. එයාත් ඒ වගේ place වලට යන්න ගොඩක් කැමතියි. ඒකින්ද ඒක ප්‍රශ්නයක් නැහැ කියලා දෙන්නට කියනවා. ඊට පස්සේ මෙයාලා කරන්නේ ගොඩක් පාළු කැලයක් මැද්දට කොලින්ව අරගෙන යනවා. ඒගොල්ල chance එකක් එනකල් බලාගෙන ඉඳලා කැමරන් කොලින්ගේ S2යි කටයි ගැට ගහලා අර කායකේ ඩිකියේ තියෙන box එකට යාව දා ගන්නවා. මේ හින්දා දැන් කොලින්ට පේන්නේ නැහැ මෙයාලා දෙන්න යාව අරගෙන යන්නේ කොහෙටද කියලා. ඉතින් කපල් එක කොලින්ව මේ විදිහට අරගෙන යන්නේ එයාලා ගෙදර තියෙන basement එකට. ඒගොල්ල යාව තැනක ගැට ගහලා කැමරන් සයිකෝ කෙනෙක් වගේ කොලින්ට අමානුෂික විදිහට පහර දෙනවා. දැන් කොලින්ට මේ වේදනාව දරා ගන්න බැරිම තැන මේ දෙනගෙන් අහනවා ඇයි මේ විදිහට යාට ගහන්න කියලා. හැබැයි කැමරන් මුකුත්ම කියන්නේ නැහැ. එයා කොලින්ට හොඳටම පහර දීලා ආයෙත්තර box එක ඇතුළට දාලා යාව ලොක් කරනවා. ඇත්තරම දැන් අපිට තේරෙනවා කැමරන් මේවා කරන්නේ එයාගේ මානසික තෘප්තිය වෙනුවෙන්. ඒ කියන්නේ එයා සයිකෝ කෙනෙක්. ටික වෙලාවකට පස්සේ ජෙනිස් එනවා කොලින් ඉන්න තැනට. එයා කොලින්ගෙන් අහනවා එයාට මොනා හරි ඕනද කියලා. කොලින් අඬනවා ඉල්ලන්නේ එකම දෙයයි. ඒ එයාට යන්න දෙන්න කියලා. හැබැයි ජෙනිස් එකට කියන්නේ ඒක එයාට කරන්න බෑ කියලා. ඒ වගේම එයා කියනවා බැරි වෙලාවත් මම ඔයාට යන්න දුන්නොත් කැමරන් මාවත් මරයි කියලා. ඉතින් ඊළඟ දවසේ අපි දකිනවා කැමරන් කොලින්ට කෑම වගේකුයි එයාට පාවිච්චි කරන්න සාමාන්‍ය ද්‍රව්‍ය වගේකුයි අරගෙන එනවා. ඒකල කලින් දවසේ වගේම එයාට පහර දෙන්න පටන් ගන්නවා. කොලින් දැන් කෑ ගහන සද්දේ ජෙනිස්ටනම් අහගෙන ඉන්න බෑ. එයා ඒකට කරන්නේ හෙඩ්ෆෝන් දෙකකුත් කනට දාගෙන සද්දේ වැඩි කරලම සින්දුවක් අහන්න පටන් ගන්නවා. ඉතින් එදා රෑ වුණාට පස්සේ ජෙනිස් කැමරන්ට කියනවා ඔයා මේ ගෑන් ළමයාට කොච්චර පහර දුන්නත් එයාව මරලා දාන්න නම් එපා කියලා. කැමරනුත් පොරොන්දු වෙනවා මේ වතාවේ නම් ගෑන් ළමයාව මරන්නේ නැහැ කියලා. පස්සේ ජෙනිස් එයාට කියනවා මම ඔයාගේ බෙදලා හින්දා ඔයා මේ වගේ කිසිම වැරද්දක් කරනවට මම කැමති නැහැ කියලා. ඉතින් ඊළඟ දවසේ කැමරන් කොලින්ව තවත් ලොකු box එකක් ඇතුළට දානවා. ඒ කරලා එයාට හුස්ම ගන්න පුළුවන් වෙන විදිහට ඔක්සිජන් බඩේකුත් මේ box එකට සෙට් කරනවා. හැබැයි එයා box එක වැහුවට පස්සේ ඒක ඇතුළ ගොඩක් කළුවරයි. දැන් කොලින්ට මේවා දරා ගන්න බැරුව හොඳට මඩනවා. ඒ අතරේ එයාට මතක් වෙනවා එයාගේ තාත්තාවත්. මොකද තාත්තා එපා කියද්දිම තමයි ඒකට විරුද්ධ වෙලා කොලින් මේ වගේ ගමනක් ඇවිල්ලා තියෙන්නේ. තාත්තා කියපු දේ අහපු නැති හින්දා තමයි අද එයාට මේ වගේ කරදරයක් වුනේ. ඉතින් දැන් කොලින් අතුරුදහන් වෙලා ටික දවසක් ගිහිල්ලා හින්දා එයාගේ දෙමාපියොත් ගොඩක් කලබල වෙනවා. එයාලා මේ අතුරුදහන් වීම කියලා පොලිසිය පැමිණිල්ලකුත් දානවා. ඉතින් මේ විදිහට මාස 6ක්ම ගත වෙලා යනවා. හැබැයි තාමත් කොලින් හිරකාරයෙක් විදිහට අරගෙදරමයි ඉන්නේ. මේ අතර ජැනිස් ගොඩක් සුභාරංචියක් කැමරන්ට කියනවා. ඒ තමයි එයාට ළමෙක් හම්බෙන්න ඉන්නවා කියලා. පස්සේ එයා කියනවා දැන් අපි කොලින්ව නිදහස් කරමු කියලා. ඒකට හේතුව විදිහට එයා කියන්නේ ළමයා හම්බුණාට පස්සේ ඒ වගේ හිරකාරියක් ගෙදර ඉන්න එක ළමයාට බලපායි කියලා. හැබැයි ඒකට කැමරන් නම් කැමති වෙන්නේ නැහැ.
එයා කියනවා අපි දැන් එයාට යන්න දුන්නොත් එයා අපි ගැන පොලිසියට කියාවේ එහෙමනොත් අන්තිමට අපිට තමයි කරදර වැටෙන්න වෙන්නේ කියලා. දැන් මේකට මුහුණ දෙන්න පුළුවන් විදියට කැමරන් හොඳ සැලැස්මකුත් හදනවා. එයා කොලින්න බොක්ස් එකෙන් එළියට අරගෙන එයාට කියනවා එයා වැඩ කරන්නේ වහල් සමාගමක කියලා. ඒ වගේම එයා දැන් කොලින්න වහල් සමාගමකට විකුණලා තියෙන්නේ කියලා. ඒ වගේම එයා කියන්නේ වහල් සමාගමෙන් කවුරු හරි සල්ලි වලට ගත්තට පස්සේ එයා පැනලා යන්න හැදුවොත් එහෙම ඒ කෙනා විතරක් නෙමෙයි එයාගේ පවුලයාවත් මරලා දාන්න බලයක් එයාලට තියෙනවා කියලා. කැමරන් මේ වගේ දෙයක් කරන්නේ කොලින්ගේ හිතේ ලොකු බයක් ඇති කරන්න. මොකද එහෙම වුණොත් එයාලා නැති වෙලාවක හරි කොලින් මෙතනින් පැනලා යන්න හදන්නේ නැහැ. පස්සේ කැමරන් අස්සම් කරන්න කියලා පේපර්ස් වගේක් දෙනවා කොලින්ට. එයා කියන්නේ මේ ලියකියලිය වලට ඔයා අස්සම් කරොත් ඉක්මනටම මෙතනින් ගැලවිලා යන්න ඔයාට පුළුවන්. ඒ වගේම සමාගමෙන් ඔයාට හානියක් කරන්නේ නැහැ කියලා. ඉතින් කොලිනුත් මේ හැම කතාවක්ම විශ්වාස කරලා ඒ කඩදාසි වලට අස්සම් කරනවා. ඊට පස්සේ කැමරන් කරන්නේ කොලින්ගේ බෙල්ලට දම්වැලක් දාන එක. ඒකල එයා කියනවා අද ඉඳන් එයාට මාස්ටර් කියලායි ජනිස්ට මායා කියලායි තමයි කොලින් කතා කරන්න ඕනේ කියලා. ඊට පස්සෙත් කැමරන් කොලින්ට වෙනදා විදිහටම වද දෙන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම කාලයක් ගෙවිලා යනකොට කැමරන් තීරණය කරනවා වැඩි මිනිස්සු නැති පළාතකින් අලුත් ගෙදරක් සල්ලි වලට ගන්න. දැන් අවුරුද්දක්ම ගත වෙලා හින්දා ජෙනිස්ට හම්බ වෙන්න හිටපු ළමයාත් මේ වෙද්දි හම්බ වෙලා. කැමරන් මුල්ම වතාවට පොඩි ළමයාව කොලින්ට පෙන්නනවා. පුංචි දරුවව දැක්කට පස්සේ කොලින්ට ගොඩක් සතුටුයි. මොකද එයා මේ විදිහට පොඩි ළමයෙක්ව දකින්නේ ගොඩ කාලයකට පස්සේ. ඉතින් මේ විදිහට අවුරුදු දෙකක්ම ගත වෙලා යනවා. දැන් ජෙනිස්ගේ දුවන් ගොඩක් ලොකුයි. මේ වෙලාවේ කොලින් මෙයාලට කන්න කෑම ලෑස්ති කරද්දී අහම්බකින් වගේ එයාගේ අතේ තිබ්බ පිහිය බිමට වැටෙනවා. ඒකට කැමරන් කොලින්ට හොඳටම බනිනවා එයාගේ කිසිම වගකීමක් අවධානයක් නැහැ කියලා. පස්සේ කොලින් වෙනදා විදිහටම එයාගේ අද්දක උස්සලා බලාගෙන ඉන්නවා. ඒත් එක්කම කැමරන් මේ වැලගුත් අරගෙන එයාට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් ජෙනිස්ට මේව බලාගෙන ඉන්න බැරිම තැන එයා ආයෙත් කැමරන්ට කියනවා මේ වැඩ දැන්වත් නතර කරන්න කියලා. හැබැයි කැමරන් නම් කිසිම විදියකින් ලෑස්ති නැහැ කොලින්ට යන්න දෙන්න. ජෙනිස්ට එයාගේ ස්වාමිපුරුෂයාට විරුද්ධ වෙන්නත් බෑ. මොකද එයා කැමරන්ට ගොඩක් බයයි. ඊළඟ දවසේ කැමරන් කරන්නේ ආයෙත් අර කොලින්ට කිව්ව බොරු කතාව කියලා එයාව හොඳටම බය කරනවා. එයා කියනවා ඔයා වගේම ගෙදරක වැඩ කරපු වහලෙක් දවසක් ඒදරින් පැනලා ගියා කියලා. ඊට පස්සේ පොලිස් නිලධාරියෙක්ට ඒ ගැන කිව්වට පස්සේ එයාව අල්ලගෙන ඇවිල්ලා ආපහු ගෙදරටම බාර දුන්නලු. පස්සේ ඒ ගර්ල්ව අයිති ස්වාමියා ගර්ල්ගේ දිවයි අත් දෙකයි කපලා දැම්මා කියලාත් කියනවා. මේ කතාව අහලා කොලින් හොඳටම බය වෙනවා. ඇත්තටම කැමරන්ට ඕනේ වුණත් කොලින්ම බය කරන්න. මොකද එතකොට එයා නැති වෙලාවකවත් කොලින් පැනලා යන්න උත්සාහ කරන්නේ නැහැ. බැරි වෙලාවත් කොලින් එළියට ගිහිල්ලා මේ ගැන කාට හරි කිව්වොත් එයාට අමාරුවේ වැටෙන්න වෙනවා කියලා කැමරන් දන්නවා. ඉතින් කොලිනුත් මෝඩයෙක් වගේ දැන් කැමරන් කිව්ව හැම කතාවක්ම විශ්වාස කරනවා. මේ අතර දවසක් මෙයා කොලින්ව එක්කගෙන යනවා එයා ඉපදුණු ගමට. එතනදී කැමරන් කොලින්ට පෙන්නනවා ගස් කපන දෙන්නෙක්ව. පෙන්නලා එයා කියන්නේ මම තමයි ඒ දෙන්නගේ බොස් කියලා. ඒ දෙන්නත් සමාගමේ දෙන්නෙක් හින්දා ඒ දෙන්න ඉස්සරහදී මාස්ටර් කියලා කතා කරන්න එපා කියලාත් කැමරන් කියනවා. ඉතින් මේ විදිහට එළියේ කාලය ගත කරන එක කොලින්ට ලොකු සතුටක්. මොකද එයා ගොඩක් වෙලාවට අර බොක්ස් එක ඇතුලේ තමයි හිර වෙලා ඉන්නේ. එයා දැන් අහනවා ආයෙත් එයාව ගෙදර යවන්නේ නැද්ද කියලා. ඒකට කැමරන් කියනවා සාමාන්‍යයෙන් අපි අපේ වහලුන්ව ගෙවල් වලට යවන්නේ නැහැ. ඒත් මම ඔයාට උදව් කරන්නම් කියලා. ඉතින් මේකට කොලින් ගොඩක් සතුටු වෙලා වෙනදට වඩා උද්‍යෝගයෙන් කැමරන්ට උදව් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ කැමරන්ගේ කවුල තුවාල වෙලා එයාට හොඳටම අමාරු වෙනවා. මේක කොලින්ට පැන ගන්න හොඳ චාන්ස් එකක්. හැබැයි එයා කැමරන් කියපු හැම කතාවක්ම විශ්වාස කරපු හින්දා දැන් එයා පැනලා ගියොත් එයාට කරදරේ වැටෙන්න වෙයි කියලා බය වෙනවා. ඒ හින්දා එයා පැනලා යන්නේ නැහැ. එයා කැමරන්වත් එක්කගෙන ආපහු එයාලා ගෙදරට එනවා. මේ වෙලාවේ කැමරන්ගේ කකුලේ තුවාලෙට කොලින් බෙහෙත් කරන විදිහ ජැනිස් දකිනවා. දෙන්න එකට ඉන්න විදිය දැකලා මෙයාට ඒ ගැන ඊර්ෂ්‍යායි. ඒ වගේම තරහයි. පස්සේ ජැනිස් මේ ගැන කියලා කැමරන් එක්ක රණ්ඩු කරනවා. ඒ වගේම ගොඩක් නරක විදිහට එයාට බනිනවා. ඉතින් මේ විදිහට කාලය ගත වෙලා යද්දී දැන් කොලින්ව වහලෙක් විදිහට අල්ලගෙන අවුරුදු 4ක්ම ගත වෙලා. දවසක් එක පාරටම කොලින් දකිනවා ජැනිස්ගේ දුවව. එයා දැන් ගොඩක් ලොකුයි. කොලින්ට එයාව දැක්කට පස්සේ ගොඩක් පුදුමයි. මේ හින්දා මෙයා අහනවා එයාව දැන් අල්ලගෙන ඇවිල්ලා කොච්චර කාලයක් ගත වෙලා ගිහිල්ලාද කියලා. මොකද දැන් කාලය ගත වෙන විදිහවත් කොලින්ට ඒ හැටි මතකයක් නැහැ. ඉතින් දවසක් කැමරන් ජැනිස් දෙන්නම නැති වෙලාවක කොලින් දකිනවා ගොඩක් නපුරු හිනයක්. එයා ඒකට හොඳටම බය වෙනවා. ඒකල්ල එයා දෙවියන්ගෙන් අහනවා මෙච්චර කාලයක් එයා කාටවත්ම වැරද්දක් කරලා නැහැ. ඒ හින්දා ඇයි මේ වගේ දඬුවමක් එයාට දෙන්න කියලා. දකපු හිනට බය වුණු පාර කොලින්නාව දාලා හිටපු බොක්ස් එකට හයියෙන් පහර දෙන්නත් පටන් ගන්නවා. ඒත් එක මේක කැඩිලා එයාට පුළුවන් වෙනවා ඒකෙන් එළියට පැන ගන්න. ඉතින් ටික වෙලාවකට පස්සේ අර දෙන්න ගමනක් ගිහිල්ලා ආපහු ගෙදරට එනවා. එයාලා දකිනවා බොක්ස් එක කඩලා කියලා. ඒක හින්දා කැමරන් හිතන්නේ කොලින් පැනලා යන්නද කියලා. හැබැයි එයා ගෙදර පුරාම හොයද්දී කොලින් රෙස්ට් රූම් එක ඇතුළේ ඉඳලා හම්බ වෙනවා.
කොලින් මොකක් හරි දෙයකට හොඳටම බය වෙලා කියලා කැමරන්ට තේරෙනවා. ඒ හින්දා එයා කරන්නේ බයිබලයක් අරගෙන ඇවිල්ලා ඒක කොලින්ට දෙනවා. ඒගල්ලයා කියන්නේ ඔයාට බය හිතුනොත් එහෙම ආයෙත් මේ බයිබලේ කියවන්න කියලා. ඊළඟට කැමරන් කොලින්ව අරගෙන යනවා එයාගේ පුංචි දුව ළඟට. ළමයාත් එක්ක කාලෙ ගෙවද්දී නම් කොලින්ගේ හිතට ගොඩක් සතුටුයි. පස්සෙ එයා වෙනදා විදිහටම ගෙදර වැඩ හැම එකක්ම ඉවර කරලා එයාව දාලා ඉන්න බොක්ස් එක ඇතුළට යනවා. එදා රෑ කොලින් කල්පනා කරනවා එයාට ආයෙත් කවදාවත්ම ගෙදරට යන්න බැරි වෙයි කියලා. ඉතින් මේ විදිහට අවුරුදු 7ක්ම කාලය ගත වෙලා යනවා. දවසක් හදිසියෙම කැමරන් කොලින්ට කතා කරලා කියනවා ඔයාට ඔයාගේ පවුලයාව දකින්න පුළුවන් කියලා සමාගමෙන් අවසර දුන්නා කියලා. හැබැයි ඊට කලින් එයා කියනවා ඔයාව විශ්වාස කරන්න පුළුවන්ද කියලා අපට ඔප්පු කරන්න කියලා. පස්සෙ එයා කොලින්ට ගන් එකක් දීලා කියනවා ඒකෙන් වෙඩි තියාගන්න කියලා. ඉතින් කොලින් කරන්නේ එයාගේ විශ්වාසවන්ත බව ඔප්පු කරන්න හිතාගෙන අර තුවක්කුවේ කොකා ගස්සනවා. හැබැයි ඒක හිස් තුවක්කුවක් හින්දා එයාට මුකුත්ම වුණේ නැහැ. ඒත් එයා වෙඩි තියාගත්ත හින්දා කැමරන්ගේ හිතේ කොලින් ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. එයා ඊළඟ දවසේම කොලින්ව එයාගේ ගෙදරට එක්කගෙන යනවා. ඒගොල්ලෝ එයාව ගෙදරට අඳුන්වලා දෙන්නේ කොලින්ගේ බෝයිෆ්‍රෙන්ඩ් විදිහට. මේ හින්දා ගෙදර කට්ටියටත් මෙයාලා ගැන සැකයක් ඇති වුණේ නැහැ. එයාලා හිතන්නේ කොලින් අවුරුදු 7කට කලින් පැනලා ගිහිල්ලා මේ බෝයි එක වෙන්නේ නැති එකට ජීවත් වුණේ කියලා. ඉතින් ගොඩක් කාලයකට පස්සේ එයාට පවුලෑව ආපහු දකින්න පුළුවන් වුණ එකට කොලින්ට ගොඩක් සතුටුයි. ඇත්තටම එයාට මොකක්ද වුණේ කියනවත් එයා උත්සාහ කරන්නේ නැහැ. ගෙදරට දැනෙන්න සලස්සනවා එයා ගොඩක් සතුටින් ජීවත් වෙනවා කියලා. දැන් අම්මා කොලින්ට කියනවා එයා ගෙදරින් ගිහිල්ලා මේ වෙද්දි අවුරුදු 7ක්ම ගිහිල්ලා කියලා. ඒක ඇහුවට පස්සේ කොලින්ට ගොඩක් පුදුමයි. මොකද ඇත්තටම එයාට කිසිම මතකයක් නැහැ එච්චර කාලයක් ගියාද කියලා. ඉතින් කට්ටිය මේ වෙලාවේ එකටම කෑම කන ගමන් මේ මොහොත ගොඩක් සතුටින් ගත කරනවා. පස්සේ කොලින්ගේ ළඟයාට පරණ ෆොටෝ වගයක් පෙන්වන්න ගන්නවා. ඒ වෙලාවේ මෙයා අහනවා ඔයා ආයෙත් අපිව බලන්න ඉන්නේ කවද්ද කියලා. ඒකට කොලින්ට දෙන්න උත්තරයක් තිබ්බේ නැහැ. මොකද ඇත්තටම එයා දන්නේ නැහැ කැමරන් ආයෙත් එයාව එක්කගෙන එයිද කියලා. දැන් නංගේ කියනවා ඔයා මොකක් හරි ප්‍රශ්නක නම් ඉන්නේ ඒක අපිට කියන්න අපි ඔයාට උදව් කරන්නම් කියලා. කොලින් එකපාරටම හිතනවා හැම දෙයක්ම දැන් මෙයාලා අතින් කියනවා කියලා. හැබැයි එයාට සිද්ධ වුණ දේවල් කියන්න හදද්දිම කැමරන් එතනට ඇවිල්ලා එයාව එක්කගෙන යනවා. ඒකල ආයෙත් දවසක පවුලෑව බලන්න එමු කියලා කොලින්වත් අරගෙන ආපහු එයාලා ගෙදරට යනවා. මේ අතර කැමරන්ගේ බිරිඳ ඩෙනිස් දැන් කැමරන්ගේ වැඩ ගැන ගොඩක් කලකිරිලා. එයා කරන්නේ ළමයාවත් අරගෙන ගෙදරින් පිට වෙලා යනවා. මේ හින්දම කැමරනුත් ගොඩක් මානසිකව ඇද වැටෙනවා. මේ වෙලාවේ කොලින් කැමරන් ළඟට ඇවිල්ලා කියනවා මට ඔයාට උදව් කරන්න පුළුවන් කියලා. හැබැයි කැමරන් මේකට කැමති වෙන්නේ නැහැ. එයාට ඒ අහපු දේ ගැන ගොඩක් තරහයි. ඔයා මගේ බිරිඳ වෙන්න හදන්න එපා කියලා එයා කොලින්ට හොඳටම පහර දීලා කාමරයකට දාලා වහනවා. පස්සේ කොලින් එයාට කරගන්න දෙයක් හිතාගන්න බැරුව අර කාමරේ ඇතුළට වෙලා හොඳටම අඬනවා. මේ අතර ජෙනිස්ට නම් දැන් තේරෙනවා එයාලා මෙතර කාලයක් කරලා තියෙන්නේ මොනතරම් ලොකු අපරාධයක්ද කියලා. එයා පල්ලියකට ගිහිල්ලා මේ ගැන කියලා දෙවියන්ගෙන් සමාවත් ඉල්ලනවා. පස්සේ ආයෙත් යනවා කැමරන් ඉන්න ගෙදරට. දැන් කැමරන් ගෙදර නැති හින්දා එයා කොලින්ව නිදහස් කරනවා. ඒ වගේම එයා හැම දෙයක්ම කොලින් අතින් කියනවා. අවුරුදු ගානකට කලින් තමයි කැමරන් එක ගර්ල් කෙනෙක්ව පැහැරගෙන ඇවිල්ලා තියෙන්නේ. කැමරන් කොලින්ට කරනවා වගේම ඒ ගර්ල්ටත් දරුණු විදියට පහර දීලා. හැබැයි ගර්ල් හයියෙන් කෑ ගහපු හින්දා දවසක් කැමරන් මේ ගර්ල්ව මරලා දාලා ගෙදර වත්තෙම වලදාලා. ඔයාලට මතක නම් ෆිල්ම් එක මුලදෙම අපිට පෙන්වුවේ මේ සිද්ධිය. ඉතින් හැම දෙයකටම පස්සේ ජැනිස්ට තේරෙනවා එයාලා මේ කරපු වැරද්ද ගැන. එයා කොලින්ට කියනවා ඒ ගර්ල්ට වුණා වගේ දැන් මම ඔයාට මැරෙන්න දෙන්නේ නැහැ කියලා. ඒකල්ල එයා කොලින්ව කායකේ දාගෙන ඇවිල්ලා බස් ස්ටෑන්ඩ් එකට අරලනවා. පස්සේ එයා කියන්නේ දැන් ඔයාට ඔයාගේ ගෙදරට යන්න පුළුවන් කියලා. හැබැයි කොලින් මේ වෙලාවේ අහනවා එතකොට කම්පැනි එකෙන් එයාව හොයාගත්තොත් එයා මොකද්ද කරන්න කියලා. ජැනිස් කියනවා බය වෙන්න එපා ඒකත් කැමරන්ගේ බොරුවක් විතරයි. කැමරන් මේ වගේ කතාවක් කිව්වේ ඔයාව බය කරලා තියාගන්න කියලා. අන්තිමට කොලින් බස් එකට නැගලා එයාගේ ගෙදරට යනවා. ඒගොල්ල එයා මේ හැම විස්තරයක්ම ගෙදර අයටත් කියනවා. ඒත් එක්කම ඊළඟට අපිට ෆිල්ම් එකේ කැමරන්ව තමයි පෙන්වන්නේ. දැන් යාළඟ කොලින් ජැනිස් දෙන්නම නැහැ. ඉතින් මම ඔයාලට මුලින්ම කිව්වා මේක ඇත්තම කතාවක් පදනම් කරගත්ත ෆිල්ම් එකක් කියලා. අන්තිමට අපිට ස්ටෝරි එකක් විදිහට කියන්නේ කොලින් මේ හැම සිද්ධියක්ම පොලිසියට කිව්වට පස්සේ පොලිසිය කට්ටිය කැමරන් ජැනිස් දෙන්නම අත්අඩංගුවට අරගෙන දිනවා කියලා. ඉතින් යාළුවනේ ඔහම තමයි අද මූවි එක ඉවර වෙන්නේ. වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ රිව්යුවකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.